19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 59ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 28ක් හා පිරිමි පුත්කලින් 31 දෙනෙකුද ඇතුළත්. ඉන් එක් අයෙකු වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලෙක් වන අතර වයස අවුරුදු 30ත් 59ත් අතර මියගිය පුත්කලින් සංඛ්‍යාව 20ක්. වයස අවුරුදු 60ට වැඩි පුත්කලින් 38 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2436 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් රෝගීන් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසල්තින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 561ක් ලෙසයි. කොළඹින් 516ක්, කළුතරින් 156ක්, ගාල්ලෙන් 59ක්, මාතරින් 91ක්, හම්බන්තොටින් 40ක්, රත්නපුරින් 127ක් හා කෑගල්ලෙන් 40 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 13ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 26ක්, මහනුවරින් 93ක්, මාතලින් 41ක්, මඩකළපුවෙන් 134ක්, අම්පාරෙන් 35ක් හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 24 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. අනුරාධපුරෙන් 38ක්, පොළොන්නරුවෙන් 7ක්, කුරුණෑගලින් 137ක්, පුත්තලමින් 121ක්, වවුනියාවෙන් 22ක්, මන්නාරමෙන් 3ක්, මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 13ක්, කිලිනොච්චින් 15ක් හා යාපනී දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 103 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ නීතියෙන් සංචරණය පිළිබඳව සීමා ඉවත් කළා. අපි සියලු දෙනාම අනිවාර්යයෙන්ම මේ සංචරණ සීමාවන් අපිම හදවතින් ඒක වැළඳගෙන කළ යුතුයි කියන එක. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරියේදී මේ සංචරණ සීමා වලින් ඉවත් වීමට ක්‍රමෝපායක් සකස් කරගෙන ඉතලා තියෙනවා. මේක ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. එහිදීත් අපි බලාපොරොත්තු වන්නේ නීතියෙන් කරනවාට වඩා ජනතාව මේක වගකීම බාර අරගෙන අපිම සංචරණ සීමාවන් මේ ආරක්ෂා කරගැනීමේ වගකීම බාර ගැනීමේ පදනමින් නිකුත් කරන ක්‍රමෝපායක් වෙන්න ඕන. එහෙම නැතුව සෞඛ්‍ය සේවය හෝ වෙනයම් නියාමන ආයතන වලින්ම අර මුර කිරීමේ ක්‍රියාවලිය මේකට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මම නැවතත් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය සේවයට මේ මුර කිරීමේ ක්‍රියාවලිය බර වුණත් දෙන්න එපා. මේක අනිකුත් ආයතන මේකේ වගකීම අරගෙන මේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිරෝධායනය සම්බන්ධව නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් පළමු පෙළ ආසිතිය සියලුම දෙනා දින 10කට පස්සේ අපි ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නේ නැහැ. අපි ඔවුන් දින 14න් පස්සේ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරලා ඇන්ටිජන් පරීක්ෂාවේ නෙගටිව් ප්‍රතිඵල පෙන්නොත් ඔවුන් නිදහස් කරන්න කටයුතු කරනවා. මේකේ විශේෂ වාසිය තමයි අපි මේ වෙනකන් අපි පළමු පෙළ ආසිතිය විදිහට නිවෙස් තුල රඳවාගත්ත පිරිස සඳහා පමණක් සීමා වුණු PCR පරීක්ෂණ අපි මේ වෙද්දී අහඹු PCR පරීක්ෂණ දක්වා සමාජයේ පවතින යථාර්ථය හඳුනා ගැනීම සඳහා අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉතා ඉහළ දැමීම සඳහා මේකෙන් හැකි වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි දින කීපයේදී බොහෝ අපිට PCR පරීක්ෂණ වලට යොමු කරන සාම්පල වලින් ඉතාම වැඩි ප්‍රමාණයක් අහඹු PCR පරීක්ෂණ සඳහා ලබාගත් සාම්පල්. ඉතින් මේ සාම්පල හරහා මේ ප්‍රතිඵල හරහා රටේ පවතින නියම යථාර්ථය අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ සාම්පල පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පස්සේ 21 වෙනිදා රට විවෘත කරනවද අපි විවෘත කරනවා නම් කුමන ආකාරයට විවෘත කරන්න කියන තීරණය ගන්න කටයුතු කරන්න කියලා. හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් පියසේ නිලධාරීන් සහ සේවකින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දින වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගයක නියැලුණා. දිවෙනපුරා තැපැල් කාර්යාලවල සියලුම සේවකයන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. මේ අතර රුපියල් 90000ක් වටිනා සයිනෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරා ගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින හබරාදුව පොලිස් ස්ථානයේ වෙත හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මෙම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ සයිනෆාම් මාර්ගයේ එන්නත් මාත්‍රා 30ක්
සොරකම් කිරීමක් සම්බන්ධවයි මෙම එන්නත් මාත්‍රාවල වටිනාකම රුපියල් 90,000ක් බව සඳහන් කර තිබෙනවා පසුගිය ජූනි මාස 2 වෙනිදා සිට මෙම මාත්‍රා 30ක ප්‍රමාණය සොරාගෙන ගොස් ඇති බවට එම පැමිණිලි සඳහන් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ තවත් සුළු සේවකයෙකු වගකීතු බවත් එම පැමිණිලි තවදුරටත් සඳහන් වෙනවා ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබුවා එමෙන්ම ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න